සියලු ගෞරවය මහි මෛත්‍රීක දෙවිඳුන් හට දෙමින් හිමිදිරි භාවනාවට වෙහෙස අධික වැඩ කටයුතු නිසා ශරීරය තුල ඇතිවන දෙයක් වගේම වැඩ කටයුතු නිසියාකාරව සිදු නොවන විට කරගන්නට බැරි වන විට ඒවා අවුල් සහගත තත්වයට පත්වන විට බලාපොරොත්තු බිඳ වැටෙන විට ආදී මෙවැනි තවත් බොහෝ කාරණා නිසා මනස තුල වෙහෙස ගෙන දෙනවා ශරීරය තුල ඇතිවන වෙහෙස දිනකින් දින කිහිපයකින් සංසිඳී යන්නට පුළුවන් එනමුත් මනස තුල කාලයකට පවතින්නට පුළුවන් එම වෙහෙස මේ නිසා නොයෙකුත් අතුරු ආබාධ ශාරීරිකව මානසිකව බලපාන තත්වයන් වෛද්‍ය විද්‍යාවත් පවසනවා දේශනා කාර්යා එකෙහි 8 වන පදය තුල සඳහන් වන ආකාරයට හැම දෙයම වෙහෙසින් පූර්ණයි මිනිසෙකුට ඒක විස්තර කරන්නට බැරිය එය එසේ ඌවත් බලාපොරොත්තුවක් තිබෙනවා ජීවිතයේ විවිධ කාරණා නිසා මානසිකව ශාරීරිකව වෙහෙසට පත්වී සිටිනා වූ සියලු අයවලුන්ට යේසු ක්‍රිස්තුස් වහන්සේගේ ඇරයුම මතේ සුවිශේෂයේ 11 28 ප්‍රකාරයට උන්වහන්සේ වෙතට පැමිණෙන හැම කෙනෙකුටම සහනය එතනින් ලැබෙන්නට යනවා ආත්මයට දැනෙන වෙහෙස සංසිඳුවා ලන්නට හැකි මාර්ගයක් 29 වන පදය තුල සමිඳුන් ඉගැන්නුවා එතුමන් සිතින් මුර්ධුවේ යටහත්ව සිටින බැවින් එතුමන්ගේ වියගහ අප පිටටගෙන උන්වහන්සේගෙන් ඉගෙන ගන්න යනුවෙන් එවිට අප ආත්මවලට සහනය ලැබෙන බව පවසා සිටියා දිනපතාම මේ සහනය ලබා ගනුවස් එතුමන්ගේ සුදකමේ ආත්මය අපට දී තිබෙනවා ජීවිතයේ විවිධ කරදර ප්‍රශ්න මනස ආත්මය වෙහෙසට පත් කරවන කාරණා පැමිණෙන විට සුද්ධාත්මයන්න් වහන්සේට ඉඩ දෙමින් සංවේදී වෙමින් එතුම් අභිමුඛය තුල නිශ්චලව සිටින්නට යමුනම් එසායා 28 12 තුල සඳහන් වන ආකාරයට වෙහෙස වූ අයට නිවාඩු දෙන්න නිවාඩුව මේය නිෂ්කලංකය මේ යනුවෙන් පවසා තිබෙනවා යේසුතුමන් වෙතට පැමිණීම උන්වහන්සේගේ අභිමුඛයේ සිටීම එතුම් වචනේ ඇසීම හා කීකරු වීම ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දීම කරන කොටගෙන එදිනදාත් ජීවිතය තුලදීත් මුහුණ දෙන සියලුම කාරණා නිසා ඇතිවෙන්නට පුළුවන් ඇතිවන සියලු වෙහෙසීම් වලින් නිෂ්කලංකේ නිවාඩුව ලැබමින් සැනසිලිදායක ජීවිතයක් සංසුන් ගමනක් සමින්දුන් තුල පියවර තබා ඉදිරියට යා හැකියි